හිටියා. නැන් අපි කියලා තියෙනවා විවාදයකට එන්න කියලා. මම එදා නම් කරපු හකීම්, බදියුද්දීන්, විමල් වීරවංශ, වාසුදේව සහ ඩිලාන්. අනේ මෙන්න මේ කට්ටිය මෙන්න ඕනේ. මොකද මේ මේ අයියලා ටික තමයි පහුගිය කාලෙම ඔය ට්‍රැක් වගේ ආයතන වලට මේ වගේ නිර්දේශ සපයන්න උවමනා කරන මේ ඔය ඒෂියන් ට්‍රිබියුන් එකට, කොළඹ ටෙලිග්‍රාෆ් මේ වගේ දේවල් වලට හරි අපූර්වවට මේ තොරතුරු කිව්වේ මේ බොදු බලසේනා තහනම් කරන්න ඕන අවම තරමින් මේ 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 පිස්සු යක්ෂයෝ වැදගත් මහත්තුරු නම් මේ රටට ජාතියට හැබෑ ලෙසම ආදරය කරන අය නම් දෙයිනේ අපිට පොඩි කැඳවීමක් කළා. හාමුදුරනේ මොකද්ද මේ වෙන්නේ? ඔබහන්සල මොකද්ද කරන්නේ? මොකද්ද ඔබහන්සලගේ වැඩපිළිවෙල? ඇත්තටම කොහෙටද ඔබහන්සල මේ 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 රට අරගෙන යන්නේ? වැරදි නේද ওই විදිහට හැසිරෙන එක? ඔයිට හොඳ නැද්ද අපිත් එක්ක විවාද කළා මේක විසඳ ගන්න එක? එහෙම එහෙම ඉඩක් කඩක් අපිට ලබා දෙන්නේ නැහැ. අත වශයෙන්ම අභියෝගයේ ඉදිරිපත් වෙන විඳිපත් කරන පාර්ශවයන්ගේ ක්‍රියාදාමයන් හැසිරීම රටාවන් දිහා දකිනකොට බුද්ධිමත්ව සංවරයකින් යුතුව සාකච්ඡාවක් කළ හැකිද කියන ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද වගකිය යුතු දේශපාලන නායකයෝ හැටියට යම් අභියෝගයක් ඉදිරිපත් කළායි කියන පදනම උඩ විතරක් අපි ආවේගශීලීව ඒවට ප්‍රවිෂ්ට නොවි ඉවසලිමත් භාවයෙන් කටයුතු කළ යුතුයි කියන එකයි මගේ නිගමනය.